ඔන්න දුවේ පුතේ අද මම කියන්න යන්නේ දඟකාර වඳුරු පැංචෙක්ගේ කතාවක්. එක කැලෑවක වඳුරු රංචුවක් හිටියා. මේ වඳුරු රංචුවේ වඳුරු පැටව් ගොඩාක් හිටියා. ඒ අතරින් එක වඳුරු පැටියෙක් හරීම දඟයි. ඒ වගේම එයා වැඩිහිටියන් දෙන අවවාදයක්වත් අහන්නේ නැහැ. වඳුරු යාළුවන් එක්කවත් එකමුතු වෙලා සෙල්ලම් කරන්න යන්නේ නැහැ. සෙල්ලම් කරන්න ගියත් එයා අනිත් අයව පහත් කරලයි කතා කරන්නේ. මෙහෙම කාලයේ ගෙවිලා යද්දී හරිම දෙයක් තමයි සිද්ධ වුනේ. මේ වඳුරු පැටියා දවසක් වඳුරු යාළුවන්ට කිව්වා, "දැන් මට මේ කැලෑවේ තියෙන පළතුරු කාලා ඇති වෙලා. මේ ලෝකෙ කොච්චර විශාලද? ඉතින් ඇයි අපි මේ කැලේටම වෙලා ඉන්නේ? වෙන කොහේට හරි ගිහින් කෑම ටිකක් හොයාගන්න යන්න ඕනේ" කියලා. ඉතින් එතකොට අනිත් වැඩිහිටි වඳුරෝ කිව්වා, "ඒක නම් භයානක දෙයක්. යනවනම් අපි ඔක්කොම එකට යමු. තනියෙන් ගියොත් අනතුරු වැඩි. අපි හිතුමතේ ඇවිද්දොත් අතරමං වේවි. එතකොට අපි කොහොමද පාර හොයාගන්නේ" කියලා. එතකොට වඳුරු පැටියා කිව්වා, "මට තනියෙන් යන්න පුළුවන්. මම කාටවත් බය නෑ" කියලා ගහෙන් ගහට පැන පැන යන්න ගියා. වඳුරු පැටියා බොහෝම දුර ගියා. ඒත් එයාට කිසිම පළතුරක්වත් ලැබුණේ නෑ. දැන් වඳුරු පැටියට හොඳටම මහන්සි. ඔහොම තව ටිකක් දුර යනකොට එයා කැලෑව ළඟ තියෙන ගමක් දැක්කා. එයා ඒ ගමට යන්න ගියා. එහෙම යනකොට ඒ ගමේ තිබුණා මිනිස්සුන්ට විදුලිය ලබා දෙන විදුලි කම්බි. වඳුරු පැටියා ඒව ගැන දැනගෙන හිටියේ නෑ. එයා ගහෙන් ගහට පැන පැන ඇවිල්ලා ඒ කම්බියක එල්ලුණා. එතකොටම අනේ වඳුරු පැටියාට විදුලිය වැදිලා කෑ ගහාගෙන බිම වැටුණා. වඳුරු පැටියාගේ මේ කෑ ගැහිල්ල වඳුරු යාළුවන්ටත් ඇහුණා. ඒගොල්ලෝ ඉක්මනින්ම ගහෙන් ගහට පැන පැන ඇවිත් යාළුවට සිදුවෙලා තිබුණ දේ දැක්කා. අනේ වඳුරු පැටියට නැගිට ගන්නවත් බැ සිහිය නැති වෙලා. වඳුරු යාළුවෝ වඳුරු පැටියවත් උස්සගෙන ඒගොල්ලොන්ගේ වඳුරු රංචුව ඉන්න තැනට ගිහින් සාත්තු කළා. ඉතින් ඔන්න දැන් වඳුරු පැටියට සිහිය ආවා. වඳුරු පැටියට හරීම ලැජ්ජයි. ඒ වගේම දුකයි. අනේ මට සමාවෙන්න, වැඩිහිටියන් කියන දේ අහන්නේ නැතිව මට වෙච්ච දේ කියලා හරීම දුකෙන් කිව්වා. ඔය දේ තමයි අපි ඔයාට කිව්වේ. ඔයා අනිත්‍යයත් එක්ක ගියා නම් ඔයාට කවදාවත් ඔය දේ වෙන්නේ නැහැ. අපි එකට යද්දි කාට හරි කරදරයක් වුණොත් අනිත් අය ඉන්නව අපේ උදව්වට. තනියම ගියොත් අපි තනි වෙනවා. අද ඔයාගේ කෑ ගැහිල්ල අනිත් අයට ඇහුණ නිසා හොඳයි. නැත්තම් ඔයාට වෙන දේ හිතන්නවත් පුළුවන්ද? ඒ හින්දා අපි හැම විටම එකමුතුව ජීවත් වෙන්න ඕන" කියලා එතන හිටිය වැඩිහිටි වඳුරා අවවාද කළා. "අනේ මට සමාවෙන්න යාළුවනි, මම ඔයගොල්ලන්ටත් කොච්චර දේවල් කිව්වද?" වඳුරු පැටියා යාළුවන් දෙස බලා දුක් මුසුව කිව්වා. "ඒකට කමක් නෑ. අපි ඔයා එක්ක තරහ නෑනි. දුකේදීත් සැපේදීත් පිහිටවීම තමයි හොඳ යාළුවන්ගේ තිබිය යුතු එකම ගුණාංගේ" කියලා වඳුරු යාළුවෝ කිව්වා. "පුංචි, ඔයාලා දන්නවද? අර වඳුරු පැටියා ඊට පස්සේ නම් කවදාවත් දඟ කළෙත් නෑ, වැඩිහිටියන්ට අකීකරු වුණෙත් නෑ." අපෝ සබ්ස්ක්‍රයිබ් කරන්න.